support. And whatever you do, always keep God first. Keep your religion. You can be Christian, Buddhist, Muslim, or whatever. Without God, we cannot be success in our life. Today, I'm sitting here, I believe, because of God. No one else. When I was alone there, He was there with me. He encouraged me. He gave me good health and strength. And I really thank God for that. So please help the people who are representing our country. Thank you so much. ඇත්තටම කියනවා නම් ගොඩක් ආඩම්බර වෙනවා අපි රට වෙනුවෙන් දෙයක් කරා කියන එකට. රට වෙනුවෙන් කරන් ලැබිච්ච එක ගැන බොහොම සතුටු වෙනවා. අවුරුදු 35ක් වගේ කාලයක් පැරණි මේ කිරුල අද ගෙනීමට හැකියීම ගැන ඇත්තටම අපිට බොහොම ලාංකිකයන් විදිහට ඇත්තටම බොහොම ලොකු ආඩම්බරයක්. ඒ වගේම අපි දන්නවා විස්ත චන්දිමාල්ගෙන් තමයි ඇත්තටම කියනෝ නම් අපි මේ පැජන්ට් එකක් තියෙනවා ඒ කියන දේවල් දැනගත්තේ විස්ත චන්දිමාල්ගේ පැජන්ට් එකෙන් තමයි. එහෙම කියලා කැරලයින්ට ලොකු එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නැහැ මොඩලින් වලින් වත්. ඒකෙන් එක්ස්පීරියන්ස් මොකුත් තිබ්බේ නැහැ. කොහොම හරි විස්ත චන්දිමාල්ගේ පැජන්ට් එක තියෙනවා කියලා දැනගෙන තමයි එයා අපි ඩුබායි වල ඉඳලා මෙහෙට ආවේ මේ කම්පිටිෂන් එක. ඊට පස්සේ මේ කම්පිටිෂන් එකට ආවයින් පස්සේ ඒක ඇවිල්ලා එයාගේ හීනයක් විතරයි. එයාට තිබ්බේ මොන හරි පාටිෂන් වෙන්න පාටිසිපේට් වෙන්න මොන හරි පැජන්ට් එකකට. එතෙන්ට ආපුවම එයාට තේරුණා මම මේ දේෙන් ඉදිරියට ගියොත් මට රට වෙනුවෙන් දෙයක් කරන්නත් පුළුවන් කියලා. ඉතින් මිස්ටර් රුක්මල් සෙකන්ඩ් ඔන් ද ඉබ දේවල් වලට එතකොට චූලා මොකද walkings me cat walk එක දෙනවා කියලා ඒ ඔක්කොම ගන්නලා දීලා කොහොමද රට වෙනුවෙන් දෙයක් කරන්න ලැබීම ගැන සතුටක් තියෙනවා. ඒ වගේම තව දුකක් තියෙනවා අපි ඇප්ලයි කරද්දී මේ තරගාවලියට යන්න මෙයාට වීසා වලට ඒක දෙපුණා දෙපාර තුන්වෙනි පාර ඒකක් දවස් අපි දවස් දෙක කම්පිටිෂන් එකට යද්දී දවස් දෙකක් විතර පරක්කු වෙලා ඒ තැලිස් කිව්ව කමන්නේ පරක්කුණාට කමන්නේ ඔයා කොහොම හරි එන්න ඕනේ මේ කම්පිටිෂන් එකට. එතනදී මිස්ටර් චන්දිමාල් අපිට සහයෝගය දුන්නා හැමතිස්සෙම මෙයා පිටිපස්සෙන් හිටියා. එතනදී කොහොම හරි නිල්මිණි තෙන්නකෝන් මහත්තයා ඇවිල්ලා මහත්මිය ඇවිල්ලා අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒකට බොහොම ස්තුතියි. අද මෙයා US ගියේ නැත්නම් කොහොමද ඉතින් කම්පිටිෂන් එක මේ ක්‍රවුන් එකක් නැහැ මොකුත් නැහැ. එතනදී බොහොම ස්තුතිවන්ත වෙනවා ආයිමත් ඔබතුමියගේ සපෝට් එකට. ඒ වගේම ඒ දිනේම රෝසි සේනානායක මැතිතුමියගේට කතා කරලා එතුමියගිනුත් ලිපියක් ලබාගෙන අපි ඒ US එම්බසිය වෙත යවුවා. එතුමියටත් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇත්තරම අද කියනවා නම් සතුටුදායක දිනයක් බොහොම ස්තුතියි.